අද අපි ඇවිල්ලා ඉන්නේ ඓතිහාසික නගරයක් වෙන මහියංගන නගරෙට. මේ තියෙන්නේ නගරේ. මේ පේනවා ඇති. අද අපි යන්න හිතාගෙන ඉන්නේ සොරබොල බලන්න. එහෙනම් අපි ගිහිල්ලා බලමු වීඩියෝ එකට. ඔය ඉස්සරහම පේන්නේ මහියංගන නොරලොස් කොනුව. එතනින් දකුණට යන්න තියෙන පාරේ තමයි යන්න තියෙන්නේ. එතනින් ගිය ගමන් මීටර් 50ක් වගේ ගිහිල්ලා ආයි හැරෙන්න තියෙනවා වමට. ඉන්නේ දැන් සොරබොර හන්දියට. මෙන්න මේ පාරෙන් තමයි අපි ආවේ. මේ පාරෙන් මෙන්න මේ පාර දිගේ තමයි යන්න තියෙන්නේ. එතනින් යන්න තියෙනවා මීටර් 250ක් විතර සොරබොර වැවට. අපි වැවට ගිහිල්ලා ඊටු ටික කතා කරමු. සොරබොර මෙතන වාහන පාක් කරේ. මෙතන අපේ වාහනේ පාක් කරලා තමයි යන්න ඕන. මෙතන දැන් පොඩි දුරක් තියෙනවා පයින් යන්න. අපි එතනට ගිහිල්ලා බලමු. සොරබොර වැවට. මෙතන උඩ තමයි සොරබොර වැව තියෙන්නේ. මෙතන පල්ලෙහා නානවා නම් නාන්න පුළුවන්. මේ දවස්වල වැස්ස වැඩි නිසා තමයි වතුර බොර පාටට තියෙන්නේ. නැත්තම් නාන්න පුළුවන්. මෙන්න මෙතනින් තමයි ගම්මානවල කුඹුරු කිරීම සඳහා වතුර දෙන්නේ. ඔය ලොකු ගලක් හාරලා තමයි වතුර පල්ලෙහාට අරගෙන යන්නේ. අපි දැන් මේ වැව ගාවටම ඇවිල්ලා තින්නේ. එතන තියෙනවා ඔරු සවාරියක් කියන්නේ. අපි යන්න හිතාගෙන ඉන්නේ ඒකේ. බලමු ගිහිල්ලා. ඔව් දැන් අපි ඔරුවට නැගලා මේ ඔරු සවාරිය යනවා. මහා රාතල්යක්. අලුත්ම අත්දැකීමක්. ගොඩ වෙලා නිකන් ඉඳලා වැඩක් නැහැ. මේකේ ඉතිහාසය මොකද්ද කියලා පොඩක් මේ අයියාගෙන් අහලා බලමු. අයියේ මේකේ ඉතිහාසය මොකද්ද? ක්‍රිස්තු පූර්ව 102. ඒ කියන්නේ දුටුගැමුණු පාලන කාලේ දුටුගැමුණු කුමාරයාගේ පාලන සමය. ක්‍රිස්තු පූර්ව 136 එහාට සේනා සංවිධානය කරගන්න ඇවිල්ලා තියෙනවා මහියංගනයට. මහියංගනේ සේනා සංවිධානය කරන අතරතුර මහියංගන රාජමහා විහාරයේ හදන අවස්ථාවේ කිරේ බුලතුයි ගෙනියලා තියෙනවා බුලතා නම් සෙනවියෙක්. යෝධ පෙළපතට නම් අයිති වෙන්නේ නැහැ. මේ සෙනවියා යනින් එනින් ගමන් මේ සොරඹර වැව මේ තියෙන ගල්තලාව. පෙන්නනර ගල්තලාව. ඔන්න ඒ ගල්තලාව දකිනවා. ඒ ගල්තලාවත් මෙහා පැත්තේ පර්වතය පෙන්නන්නේ. අර පේන ගල් පර්වතයත්. මේ දෙක එකට එකතු කරොත් ජලාශයක් නිර්මාණය කරන්න පුළුවන් බව තේරුම් අරගත්ත බුලතා සොරව් දෙකකුත් වාන් දොරකුත්
තනිකර කළු ගලෙන් නිර්මාණය කරන වෙඩි බෙහෙත් පවා නොතිබුණු ක්‍රිස්තු පූර්ව 102 පසු කාලීනයි. ඒ කාලවකවානුව තුල වෙඩි බෙහෙත් නැහැ. වැවේ සොරව දෙක තනිකරම කළු ගල්. වාන්ඩොරත් කළු ගල්. එතකොට කිරේ බුලතුයි සපේපු මේ සෙනෙමියා චෛත්‍ය නිර්මාණය කරලා ඉවරුනාට පස්සේ දුටුගැමුණු මහරජතුමාට කියනවා මමත් කුංචි වැඩක් කරා ඔබ වහන්සේට කිරි වේල් දෙන්න පරක්කු කරමි බුලත් වේල දෙන්න පරක්කු කරමි මාත් කුංචි වැඩක් කරා එන්න යන්න බලන්න කියලා එක්කන් ඇවිල්ලා බැව හදලා ඉවර වෙලා පෙන්නනවා කුමාරයාට දුටුගැමුණු රජතුමාට මේ පෙන්වුවාට පස්සේ දුටුගැමුණු කුමාරයා කියනවා වෙහෙර ගන්තොට ඒ කියන්නේ චෛත්‍ය ගන්ඩ ඔයාට බැව දෙන්න මට කියලා ඊටස්සේ කියනවා නෑ ඔබ වහන්සේගේ නමින් චෛත්‍ය තිබුණාවේ මගේ නමින් සොරඹර වැව තිබුණාම කියලා. ඊට පස්සේ හොරෙන් බරුවෙන් කරපු වැව ඉතා හරවත් වැඩක් නිසා හොරෙන් බරුවෙන් කරපු වැව හරබර වැව කියලා නම් කරනවා බුලතා සෙනෙමියාගේ නමවත් කාගේවත් නමක් නොදා හරබර වැව කියලා. එදා අද සොරඹර වැව නමින් ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන එකම ගල් සොරව. ඒ කියන්නේ ලංකාවටම තියෙන්නේ මේ ගල් සොරව දෙක තමා කළු ගලෙන් බිසෝ කොටුවත් එක්කම එකට නිර්මාණය වුණු එකම වැව. ඒ කාල වකවානුව තුළ අද්විතීය වාරි නිර්මාණයක් තමයි ඓතිහාසික සොරඹර වැව. අර අපි එනකොට පෙන්නුවේ ඒ අර ගල් ගල් තලාවේ මැදින් ඇවිල්ලා තිබුණු වතුර ඒක තමයි ওই ගම්මානෙට වතුර බෙදලා දෙන්නේ. ඒකෙන් තමයි කුඹුරු සරුසාර කරන්නේ. එහෙම නේද අයියේ? ඔව්. වැවේ තියෙන ඒ ජල සම්පත සියල්ලම යන්නේ වගා කටයුතු සඳහා සත්තුන්ගේ ඒ ජල අවශ්‍යතාවය සම්පූර්ණ සොරඹර වැව හරහා සිද්ධ වෙනවා. අපි එතකොට අහමු දැන් මේ අයියලාගේ මේ ජීවන රැකියාව මේක. අපි අයියේ කොහොමද මේ ඔරුවක යනවා නම් කීයක් වගේ ගන්නවද? ඔරුවක යනවා නම් එක්කෙනෙක්ගෙන් අපි රුපියල් 100ක් අය කරනවා. 15 දිනෙත් දාන්න පුළුවන්. ඒ කියන්නේ සේෆ්ටි තියෙන්නේ 15 දිනකට 15 දිනා තමයි අපි ගෙනියන්නේ. ඊට අමතර ෆැමිලි හරණාවක් ඒක රේට් එකකට 1500 තමයි ගන්න. ට්‍රැවල් විත් ලයියා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න ඒත් එක්කම බෙල් අයිකන් එකත් ඔබාගෙනම යන්න. අදින් වීඩියෝ එක ඉවරයි. අපි අලුත් වීඩියෝ ටිකකින් ඉදිරියට හම්බෙමු.